පළවෙනි දේ ගෝඨගෝහෝ දෙවණියට තමයි තමුන්නාසේ කිරිපිටි මතක් වෙන්නේ ගෑස් මතක් වෙන්නේ තෙල් මතක් වෙන්නේ එනිසා අපි කියනවා ගරු කථානායකතුමනි අවිපක්ෂයේ ස්තුතිවන්ත වෙනවා අද විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාටත් ඒ කණ්ඩායමටත් රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් ඒ අනිත් ඇයටත් අද විවාදකෙන් තොරව ඡන්දකින් තොරව මේක අනුමත කරලා දුන්නා. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලා දේශපාලනය කරන්න අපි ඔක්කොම දේශපාලනය කරන්න. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදියක් නැහැ. මේවට අපි මුණ දුන්නා 71 මැතිනිය කාන්තාවක් වුණාද මේකට මුණ දුන්නා. රටේ තරුණයෝ දහස් ගණනක් මරුණා එදා. කනත්තට එක්කන් ගියේ. කනත්තර දැක්කුවා. ඒ පාප කර්ම වලින් කවදාකවත් මිදෙන්න බෑ. ඊළඟට 88 89 60000ක් මරුණා මේ රටේ තරුණ තරුණියෝ. හරි ඒ නිසා ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිරිපෙටි ගෑස් තෙල් මේවා සංවේදී ප්‍රශ්න විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරගෙන තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගමු. මේක විසඳගමු. මේක අපිට විශ්වාසයක් දෙනවා අපිට විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේ තමයි ධනාත්මක తత్వය. ධනාත්මක පැත්තෙන් අපි බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක් අපි ඒක දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න නැත්නම් වෙච්ච දේවල් කියන්න ලෝන් ගත්තේ ඔබතුමාට කියන්න පුළුවන් ඊට ඉස්සෙල ගත්තේ අපිට ගහ ගන්න පුළුවන්. හැබැයි අපි රට අර්බුදකාරී තත්යකට ඇවිල්ලා තියෙනවා ලෝක ව්‍යසනයක් එක්ක කොවිඩ් එක හරහා අපි ඒක පිළිගන්න ඕනේ. බාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩි වෙලා තියෙනවා. තෙල් හික සමහර රටවල් වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇතිලා තියෙනවා ලංකාව විතරක් නෙමෙයි. දැන් මේ සමහර අය පෙන්වන්න හදන්නේ මේ ලංකාව විතරයි මේක තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඊ타මත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යයෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටිකට අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා කියලා ඊ타මත්ම ගෞරවයෙන් අපි මේ සභාවෙත් මතක් කරනවා. අපි ජනතාවටත් අපි සියලුම දෙනා වෙනුවෙන් මම මෙලාදී මතක් කරනවා. ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලයේ ඉල්ලස්සුනා ඉතිහාසයේ පළවෙනි වතාවට කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලස්සුනේ? කවුද ඉලෙම ඉල්ලලා අස්සෙන්නේ? අපි ඉල්ලලා අස්සුනේ තමුන්නාන්සලගේ ඉල්ලීමට. ඉතින් ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කෙරුවා. අපි විපක්ෂ නායකතුමන් හොඳ අදහස් ගෙනල්ලා කතා කෙරුවා පළවෙනි රැස්වීමේදී. ඔබතුමත් කතා කෙරුවා එතන. කතා කරලා ඔබතුමා ඉක්මනින් ගියා. ඒක මම කතා කරන්න කැමති වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඊයේ පත්තරේට යන්න. ඒක මේ රටේ ජනතාව බලන්න හිටියා. ඔබතුමා මගේ නම කියද්දිත් මම උත් කියන්න ගියේ නැහැ. ඉතින් අපි ඇයි එහෙම එක හොඳ දෙයක් නෙමෙයිද? ඡන්දේ බලයටපත්ට ආණ්ඩුව 69 ලක්ෂයක් ජනාධිපතිට අවුරුදු 5ක බලයක් දීලා වෙලා ජනාධිපති කරපුවාම ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න මේ කවුරුත් ව්‍යවස්ථාවේ පිටවැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තේම ඉන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අය. ඒක ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කරුවේ ගෝටා ගෝ හෝම් ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ ව්‍යවස්ථාවෙන් පිටවැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේ කොටත් කිව්වේ. ඔබතුමා හිතන්න එපා මේ අපි මෝඩයෝ කියලා. ඔබතුමාගේ ඔය කතන්දර ඔක්කොම හොඳට අහගෙන ඉන්න අය. ඔබතුමාලගේ ඔය කතන්දර වලට අහු වෙන අය ඇති. එහෙම අහු වෙච්ච අය ගියා කනත්තට. 71 88 89. ඒක ආපහු ගේන්න එපා. මේ රට ආපස්සට ගියනිච්ච කියලා එක්සත් ජාතික පක්ෂයත් බයිනවා. මෙහාටත් බයිනවා. හැබැයි තමුන්නාන්සලා මිනිස්සු මරාගෙන මේ රටේ ආර්ථික උනතර විනාශ කරවද ඔබතුමාලා ඒ කාලේ. අමද කරන්න එපා. නිකම් මේ තමුන්නාසේ සුදන වෙලා තමුන්නාසේ පක්ෂ සුදන වෙලා කරන්න තියෙන ඔක්කොම විනාශ කරලා මේ පක්ෂ දෙක ගහන සූදානම් වෙන්න එපා. දුන්න ඇමතිකම් හරියට කරේ. හරි තමුන්නාසේ ඇමතිකම් ගත්ත අපි ඔක්කොම දන්නවා. ඒ නිසා මම එතනට වැටෙන්නේ නැහැ. ඉන්න අපි ආදරේ මේ රටේ ජනතාවට කියනවා මේ තමයි කුරුවන්තණය. විවස්ථාවෙන් පිට කොහොමද වැඩ කරන්නේ? විවස්ථාවෙන් පිට වැඩ කරන්නේ කොහොමද? අපි විවස්ථාව ආරක්ෂා කරනවා කියලා අපි දියුණුම් දීලා තියෙනවා. ඔක්කොම ගන්නවා. ඒ නිසා ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරගෙන තමයි තමුන්නාස කරුවේ 88 89 71. ඒක තමයි අදත් කරන්නේ. අදත් අපි දකිනවා තරුණයෝ ගණනාවක්. ඔබතුමා කියනවා 69 ලක්ෂයේ ඡන්ද දුන්නයි බහැලා කියලා. ඔබතුමාලා හෙමින් ඇවිල්ලා විපක්ෂය මේ උද්ඝෝෂණ කරද්දී ඒවට රිංගලා ඒකේ ලකුණු ටිකක් ගන්න හදා තමුන්නාස සෙනඟ කියලා. ඒ නිසා අපි කියනවා පැහැදිලිව කැබිනට් එක ඉල්ලලාස් උනේ අපිට ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා අපි හිතපු නිසා අපි ජනාධිපතිතුමා. ඒකට විවිධ අය තිබ්බා ඉල්ලස්සෙන්න එපා. මේකට මූණ දෙන්න ඕනේ. මේකට හැප්පෙන්න ඕනේ. සියලු දෑ කැමැත්තෙන් ඉල්ලස්සුන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලලාස්සුනේ. ඔබතුමා දන්නවද දවස් 52 ඔබතුමා සටනක් කෙරුවා.
අපි සටනක් කෙරුවා. ඔබතුමාලා බලය දාලා ගියේ නෑ අරලිය ගමන්දිරේ හිටියා. නේද? අපෙත් හිටියා එම. මේ ගාල්ල නේද ජනාධිපතිතුමා කියව නෑ. අපි අවස්ථා දෙමු. මේක අර්බුදකාරී තත්ත්වයක්. අපි කොවිඩ් එකට මුහුණ දුන්නා. අපි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත කියලා ජනාධිපතිතුමා කිව්වා. එන්නත ලබා දීලා. හැබැයි මේ ප්‍රශ්නේදී අපි ජනාධිපතිතුමා කල්පනා කෙරුවා කැබිනට් එක ඉල්ලලා අස්සෙලා ඔක්කොම එක දිලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි පළවෙනි දවසේ අපි සාකච්ඡා තිබ්බා. පක්ෂ ජනනාවක් හම්බුණා කියලා ජනාධිපතිතුමාව. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒ තමුන්නාංශේලා එතන නැහැ. තමුන්නාංශට ඕනේ අර්බුදය. තමුන්නාංශට ඕනේ විනාශය. තමුන්නාංශට ඕනේ ලේ දකින්න. තමුන්නාංශට ඕනේ මිනිසු මැරෙනවා දකින්න. තමුන්නාංශට ඕනේ පොලිං. මේක තමයි ඇත්ත. ඔබතුමයි ඔබතුමගේ පක්ෂයයි ඕනේ පොලිං. ගෑස් පොලිම දකින්නකොට සතුටුයි. තෙල් පොලිම දකින්නකොට සතුටුයි. ඒක තමයි තමුන්නාංශ දකින්නේ. ඇයි? තමුන්නාංශට පුළුවන් දේශපාලනය කරන්න. තමුන්නාංශට ඕනේ විශ්වවිද්‍යාල ටික වහන්න. පාසල් ටික වහන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්නාංශගේ පක්ෂය ඊයේ මුළු ලංකාවේම දරුවෝ ටික එළියට බහින්න ඔබතුමලා කටයුතු කරුවා. ළමයි අරගෙන දරුවෝ අරගෙන ඔහම තමයි 88 89 මේ කෙරුවේ හදනාගේතුමනි. 88 89 කෙරුවේ තුන් දෙනෙක් විතර ඇවිල්ලා තුවක් අරගෙන ගෙන ගමේ ඔක්කොම ඉස්සර බහලා පාරේ ඇවිදින්න කියලා. නගරවලට ගෙනාවා. ඒක තමයි තමුන්නාංශගේ තුවක්කු සංස්කෘතිය. අද කරන්න හදන්නේ තේ ටික. ඔබතුමාට මං කියනවා කරුණාකර මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාර ඇතුළේ ඉන්න ඕක පෙන්නලා ගිහිල්ලා ඔබ කරන්න හදන්න එපා. මේ රට විනාශ කරන්න එපා. අද බලන්න මේ මාස දෙකේ අපි බොහොම අමාරුවෙන් ගොඩ නැගිලා කොවිඩ් එකෙන් බොහොම රට ආරක්ෂා කරගෙන මේ රටේ විදේශිකයෝ එන්න යනකොට තමුන්නාංශලා සංචාරක එන්න යනකොට මුළු රටම තමුන්නාංශලා ගිනි තිබ්බා.